එතකොට අද දවසේ සිලින්ඩරයයි හේතුවටයි පිරමීඩයටයි විකසනය අඳිනවා. තේරෙන්නේ නැත්නම් පතරමක් අඳිනවා කියලා මතක තියාගන්න. හරි? කොහොමද අඳින්නේ? බොහොම ලස්සන ප්‍රමිතියකට ක්‍රමවේදයකට අඳින්නේ. ඒ නිසා මේක අඳින්න ඕන පියවර මම ඔබට දෙනවා. ඒ අනුව තමයි අඳින්නේ. හරිද? එහෙමනම් දැන් කොළ හතර රෙඩි. දැන් තියෙන්නේ වැඩේට යන්න. ආගන්න එහෙනම්. පළවෙනි කොළේ උඩින්ම ලියන්න මෙතනින් උඩින්ම ලියන්න සිලින්ඩරයක විකසනය ඇඳීම කියලා. සිලින්ඩරයක විකසනය ඇඳීම පැන්සලෙන් ලියන්නේ ඩ්‍රෝවින් කොළවල පෑන ගාවන්නවත් එපා. පෑනත් එක්ක ගනුදුනු කරන්න එපා ඩ්‍රෝවින් කොළේ. පැන්සල පැන්සල. හරි? දැන් හමාරවුන් දුවන වෙති පැන්සල හොයාගෙන. ගෙදර. හරි? අමාරු කෑ ගහන වෙති මෙතන තිබුණයි පැන්සල ඉතන ඒක නැති. නේ? අම්මලා කෑ ගහන වෙති ඔබ පන්තියට එනකොට මේව අරගෙන එන්නේ නැතේ. සමහර ගෙවල යුද පිටිය වගේ ඇති දැන්. හරි අඩි රූල හොයනවා ඇති. ඒ ෆෝකෝල හොයනවා ඇති. එහෙමනේ උඹලගේ වැඩ පන්තියට සහභාගී වෙන්නේ එහෙමනේ. ඔය ඇවිල්ලා වාඩි වෙනවා. ඊට පස්සේ පිස්සු බල්ලා වගේ දුවනවා. හරියට මෙයාට. සමහර දරුවෝ එහෙම නෙමෙයි. ඉතින් හරියට එහෙම අයත් ඉන්නවා. නෑ එහෙම නෑ සර් කියලා. ඒක තමයි මම කිව්වේ සමහර දරුවෝ එහෙම නෑ. මම කිව්වේ සමහරව ඉන්නවා එහෙම. එතකොට උඩිමලිව මොකද්ද? සිලින්ඩරයක විකසනය ඇඳීම. දැන් සිලින්ඩරයක විකසනය අඳින්න මේ තමයි අදාළ ගාන. දැන් දිග පළලක් එපේ. අපිට කියලා තියෙන්නේ මිලිමීටර් 70ක් උස සිලින්ඩරයක. මිලිමීටර් 50ක විශ්කම්බයක් තියෙන සිලින්ඩරයකට තමයි පතරම් අඳින්න කියලා කියන්නේ. අපි බලමු ඔයගොල්ලෝ මොනවද දන්නේ කියලා. සාමාන්‍යයෙන් දිග හැර ඇඳීමනේ විකසනය කියලා කියන්නේ. පතරමක් කියන්නේ ඒක දිග ඇරලානේ තියෙන්නේ. පස්සේ නේ මේව ආලවල ගන්නෙ. දිග ඇරියට පස්සේ මේ සිලින්ඩරයේ බඳ කුමන රූපයක් මෙන් දිස්සෙනවද? සිලින්ඩරයේ බඳ කොටස දිග ඇරියට පස්සේ ඔබට පේන මොන වගේ රූපයක් ලෙස? ඍජු කෝණාශ්‍රයක් ලෙස. ඇත්තනේ. දිග ඇරියට පස්සේ එන ඍජු කෝණාශ්‍රයක්. බඳ. ତොරේක 70ක් උසයි. 70ක් උසට තමයි එන්නේ. මේ තාම අපි කිසිම පියවරක් බැලුවේ නැහැ. අපි නිකන් අපි දන්න දේ මේ භාවිතා කරනවා. එතකොට මේ දිග කිහියේ? මේ දිග කොච්චරද? මේ දිග කොච්චරද? දැන් අමාරු ප්‍රශ්නෙට උත්තරයක් මම දුන්නනේ උස 70යි. ඔයගොල්ලන් අහන්නේ ලේසි ප්‍රශ්නේ. මේ දිග කොච්චරද කියලා. එකෙක් 100 කියලා දානවා, තව එකෙක් 50 කියලා දානවා. හරි? මේ 23 පුංචියව. වහින වෙලාවට එළියට එහෙම බහින්න එපා බෝලාවේ. 150 දාපෝ. කානෝ වෙන අනිවාර්යයෙන්. හරි? ගේ ඇතුළට වෙලා ඉන්න ඕන. ඒ ඉන්නත් ඕන හිටගෙන නෙමෙයි. හිටගෙන ඉඳලා තනවා දින්න ඉඩ තියෙනවා. මෙහෙම සැතපීලා ඉන්න. වහින වෙලාවට. අකුණු ගන්න වෙලාවට ෂුවර් වදිනෝ 100යි 50යි කියපු යවුන්ට මොක හරි තරහට කිව්ව නෙමේ අනතුරු වැංගෙවීමක් කරේ ඔබ මගේ පන්තියේ දරුවෝ නිසා හරි ඉතින් ළමා එක එක ඒව කියන සර් පරිදිය තමයි උත්තරේ කියලා පරිදිය මේ වෘතයේ පරිදිය තියෙනෝනේ ඒක තමයි ලු එන්නේ එතකොට කොහොමද පරිදිය හොයන්නේ C සමානයි 5D ද නෑ 25R මේ දෙකම එකයිනේ. හරි. ඒතකොට ඒ සූත්‍රයට දාලා හදනවා. එහෙමද? එහෙනම් මතක තියාගන්න. මේ සූත්‍ර ඩ්‍රෝවින් වලට ගන්නෙ නෑ. මේ සූත්‍ර ඩ්‍රෝවින් වලට ගන්නෙ නෑ. ඩ්‍රෝවින් කියන්නේ හැමදේම නිර්මාණය කරලා ගන්න. ගණනය කිරීම කරලා නෙමෙයි. ඒ නිසා කිසිම ළමයෙකුට මේකේ අයිතියක් නෑ. 25R දාලා 5D හරි දා මොනක්ක් හරි දාලා අපිට පරිදිය හොයාගෙන ඒක ඇඳින්න අයිතියක් නැහැ. එතකොට එතන ඩ්‍රෝවින් නැහැ. ඩ්‍රෝවින් වල හැම දෙයකම අපි කරන්නේ නිර්මාණය. එහෙම තමයි අපි හැම දෙයක්ම ගන්න. ඒ නිසා මේ කතන්දරේ මේකට අදාළ නැහැ. ඒ නිසා පුතේ මෙන්න මේ දිග තීරණය කරන්න පුළුවන් විදි දෙකක්. මේ දිග තීරණය කළ හැකි ක්‍රම දෙකක් අද දවසේ මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒ ක්‍රම දෙකටම අපි රූපය අඳින්න ඕනේ දෙකටම අඳින්න ඕනේ එකකට ඇඳලා අනිත් ක්‍රමයට දිග හොයලා නවත්තමු එතකොට හරිනේ මොකද අවසාන ප්‍රතිඵලය දෙකෙන්මින් එකම රූපේනේ ඒ නිසා ක්‍රම දෙකටම එකම රූපයක් අඳින එක තේරුමක් නැහැ එක ක්‍රමයකට රූපය ඇඳලා අනිත් ක්‍රමයට දිග හොයලා නවත්තමු එතකොට හරිනේ මං කියන එක තේරෙනවද ඔයගොල්ලන්ට එක ක්‍රමයකට අඳිනවා අනිත් ක්‍රමයට දිග විතරක් හොයමු ඇඳත් වෙන්නේ එකම නිසා එහෙනම් දැන් ඒ කතන්දර පැහැදිලිනේ රයිට්. එහෙනම් අද දවසේ ආරම්භයේ මොකද්ද වෙන්නේ කියලා දැන් ඔබට තේරුමක් ඇති. හරිද?
හරි එහෙනම් දැන් අපි බලමු නිර්මා කොහොමද මේ නිර්මාණය කරන්න කියලා ටියුට් එකේ තියෙන පියවර ටික දැන් මම පෙන්වන්න හදන්නේ හැබැයි මේකේ තියෙන සියලු පියවර පස්සේ දුවන්න එපා සමහර පියවර පැටලෙනවා මමම ලියපු පියවර මටම තේරෙනවා සමහර තැන් වලට හරියන්නේ නැහැ ඒ නිසා මම මේ පියවර අස්සේ ඔබට පැහැදිලි කිරීමක් කරන්නම් කොහොමද මේක වෙන්නේ කියලා හරිද අපි බලමුකෝ ඉස්සෙල්ලා මොකද්ද කතන්දරය කියලා ටියුට් එකේ පිටු දෙකක් ඔබට පේනට සලස්සලා තියෙනවා පිටු දෙකක් තුන්වෙනි පිටුවයි හතරවෙනි පිටුවයි තුන්වෙනි පිටුව බලන්න සිලින්ඩරයක විකසනයේ ඇඳීම සිලින්ඩරයක් විකසනය කළ පසු දැකිය හැක්කේ ඍජු කෝණාශ්‍රයකි මෙම ඍජු කෝණාශ්‍රයේ උස සිලින්ඩරයේ උසට සමාන වන අතර සම්පූර්ණ දිග සිලින්ඩරයේ පරිධියට සමාන වේ සිලින්ඩරයක් විකසනය කළ පසු දැකිය හැකි වන්නේ ඍජු කෝණාශ්‍රයකි මෙම ඍජු කෝණාශ්‍රයේ උස සිලින්ඩරයේ උසට සමාන වන අතර සම්පූර්ණ දිග සිලින්ඩරයේ පරිධියට සමාන වේ දැන් එන පළවෙනි පියවරයට සිලින්ඩරයේ ඍජු ප්‍රක්ෂේපණ පෙනුම අඳින්න එහි සැලැස්ම සමාන කොටස් ඕනෑම ගණනකට බෙදන්න ඊට පස්සේ ඒක බිංදු 1 2 3 ආදී වශයෙන් අංකණය කරන්න හරි ඒ ටික පේන්නේ එහා පැත්තේ පිටුවේ අංකණය කරන්න 1 2 3 ආදී වශයෙන් අංකණය කරන්න කියලා කියනවා හරිද එහෙනම් අපි ඉස්සෙල්ලා ඒක කරලිමුනේ මොකද එතනත් සමහර ළමයි ගිය සති ආපු නැති අය ඉන්නවා අදාපුන් ඉන්නෝ ඒ අයට ඍජු ප්‍රක්ෂේපණ චිත්‍රය අඳින්නේ කියන එක තේරෙන්නේ නැහැ. හරිද? ඒ නිසා මං ආයි පුළුවන් අය වැඩේ කරගෙන යන්න. පුළුවන් අය වැඩටි කරගෙන යන්න. බැරි අය මාත් එක්ක මේ වැඩේ කරන්න. ළමයි ඍජු ප්‍රක්ෂේපණ චිත්‍රයක් අඳින්නේ මෙහෙමයි. ඉස්සෙල්ලා මං ඕගොල්ලන්ට කිව්වා මෙහෙම A4 කොළයේ හතරට බෙදාගෙන මුළු කොළයම නෙමෙයි. හරි? දැන් A4 කොළය නම් මේක සම්මත රාමුව ඇඳපු එක නම් මේ පල්ලෙහා පිටිට තියාගන්න පුළුවන් වේවි මං හිතන්නේ හතරකට බෙදා මං දන්නේ නැහැ ඊට කොහොම වෙයිද කියලා සමහරට එක කොලේක ඍජු ප්‍රක්ෂේපණ චිත්‍රය ඇඳලා අනිත් කොලේ ඩ්‍රෝයින් එක අඳින්න වෙයිද දන්නේත් නැහැ ඒක ඔබට තමයි වෙනව නම් වෙන්නේ මම හිතනෝ එහෙම වෙන එකක් නැහැ කියලා නමුත් අඳින ඔබ තමයි දන්නේ වෙනවද නැද්ද කියලා හොඳේ ඒ නිසා මම පල්ලෙහා ඩ්‍රෝයින් එක අඳින්න ඉතුරු කරගෙන උඩ තමයි ඍජු ප්‍රක්ෂේපණ චිත්‍රය අඳින්න හදාන්නේ ඒ නිසා මම මේක හරි මැදින් මෙහෙම ඒ කියන්නේ මේ ඇතුලේ තියෙන පරතරය මේ පැත්ත මිලිමීටර 5කට මං සම්මතරාමු ගැන කතා කරොත් මේ පැත්ත පහයි ඔහොමනේ තියෙන්නේ හරි මම මේකේ හරි මැදින් මේ අත පරතරයේ හරි මැදින් මෙහෙම ඇඳගත්ත එක ඇඳලා දැන් මම මොකද කරන්නද කරන්නේ මෙයාගේ ඉදිරි පෙනුමයි පැති පෙනුමයි මෙතන අඳිනව ඉදිරි පෙනුම මෙතන අඳිනව පැති පෙනුම මෙතන අඳිනව සැලැස්ම හරිද දැන් මං අඳින්න හදන්නේ දැන් අපි ළමයෙක්ගෙන් අහුවොතින් දැන් මේ පෑනත් සිලින්ඩරයක් කියලා මොහොතකට හිතන්න පුළුවන් නේ මේ සිලින්ඩරය. දැන් ඔබ මේක දිහා බලන් ඉන්නේ. අන්නේ ඔබට පේන ඉදිරි පෙනුම. මම දැන් කියන මේ ඉදිරි පෙනුම අඳින්න කියලා. දැන් ඕකල කල්පනා කරයි. යකෝ මේක අඳින්නේ කොහොමද? මේකේ වක්‍ර පෘෂ්ඨයක් නේ තියෙන්නේ. වක්‍ර පෘෂ්ඨ තියෙනකොට ඔයගොල්ලෝ මේක හරිමැදින් කපන්න. ඡේදනය කරන්න. ඡේදනය කරාට පස්සේ පේන රූපේ තමයි ඔබ අඳින්න ඕන. එහෙනම් දැන් ළමයි කියන බාන හොඳ ළමයි වගේ මේක මැදින් පැලුවම කැපුම් පෘෂ්ඨයේ ඔබට පේන මොන රූපයක් මෙන්ද ඍජු කෝණාශ්‍රයක් හරියට හරි මේක මැදින් බැලුවම කැපුම් ධාරයේ අත ගෑවම ඍජු කෝණාශ්‍රයක් තමයි අත ගෑවෙන්නේ හරි එහෙනම් ඉදිරි පෙනුමට අඳින ඍජු කෝණාශ්‍රයක් කොච්චරද දිග පළල පළල 50යි දිග උස උස 70යි මේ මේක 50ට ඇඳෙනවා මේක 70ට ඇඳෙනවා ඊළඟට පැති පෙනුම කියන්නේ මේක නම් සිලින්ඩරය පැත්තෙන් බැලුවම පේන හැඩය. ඉතින් මේක පැත්තෙන් බැලුවත් පේන්නේ අර වගේම වක්‍ර පෘෂ්ඨයක්. මේක කොයි පැත්තට ගිහින් බැලුවත් වක්‍ර පෘෂ්ඨයක් පේන්නේ වටේම ගියා. ඉතින් වක්‍ර පෘෂ්ඨ පේනම නම් මං කිව්ව මැදින් පනලා අඳින්න කියලා. ඉතින් මැදින් පැලුවාම නැවත පේන්නේ ඍජු කෝණාශ්‍රය. ඒ නිසා පැති පෙනුමේ තියෙන්නේ ඍජු කෝණාශ්‍රය. පැති පෙනුමට එන්නේ ඍජු කෝණාශ්‍රය. දැන් සැලැස්ම. සැලැස්ම. සැලැස්මේ කියලා කියන උඩින් ඇවිල්ලා බැලුවම පේන රූපේ. දැන් මෙහෙන් බැලුවොත් ඔන්න මට පේනවා. මොකද්ද පේන්නේ මට? ඔබ හිතන්නේ මොකද්ද පේනවද ඇත්ත? මොන જાතියේ හැඩ තලයක්ද මන් දකින්නවද ඇත්ත? ඍජු කෝණාශ්‍රයද ත්‍රිකෝණයක්ද? මේක මෙහෙම උඩින් බැලුවම පේන්නේ. ඍජු කෝණාශ්‍රයද ත්‍රිකෝණයක්ද? නෑ නෑ වෘතයක් නෝ. බොහොම හොඳයි. වෘතයක්. වෘතයක්. හරි? වෘතයක් පේනවා. ඔන්න වෘතය ඇන්දා. හරි? මේ වෘතේ කීයේ? විස්කම්බේ
පනහයි මේකත් පනහයි හැත්තෑවයි ළමයි මෙහෙම රූපයක් ඇන්දම මෙලෝ රහක් නෑ ඔබට පේනු මේකේ ඉදිරි පෙනුමයි පැති පෙනුමයි සැලැස්මයි නං ඇඳලා තියෙනවා හැබැයි කිසිම පිළිවෙලක් නෑ බුද්ධුම විදියට අපිළිවෙලක් මේකේ තියෙනවා එහෙම එකක් ඔබ දකින්නවද ඔව් අන්න ඒ නිසා එහෙම අපිළිවෙලකට නෙමෙයි මේක ලස්සනට පිළිවෙලකට අඳින්න ඕනේ ඒ නිසා හැම දරුවෙකම මේක අඳින්දි මෙන්න මෙහෙම කරන්න හරි මේ ඉරේ ඉඳන් සමාන පරතරයක් ගන්න මේ ඉරි කෑලි හතරක් ගහගත්තේ ඒකට වෙන වැඩකට නෙමෙයි මේ ඉරි කෑලි හතරක් ගහ මේ වටේට මෙහෙම ඉරි කෑලි ගැහුවේ එහෙම මෙතන ඉඳන් හා මෙතන ඉඳන් සම පරතරයක් ගන්න අරගෙන තමයි ඉදිරි පෙනුම අඳින්න ඕන පැති පෙනුම අඳින්නේ තේ පරතරෙම්මයි ඒ පරතරෙම්මයි ආයි වෙනස් කරන්නේ නැහැ හරිද සැලැස්ම අඳින කොට ඒ පරතරෙම තමයි දැන් තමයි වැඩේ ලස්සන සාමාන්‍යයෙන් ඩ්‍රෝවින් වල මේ පරතරය ගන්න මිලිමීටර 10යි සාමාන්‍යයෙන් මෙතන ගත්තත් 10යි මෙතනත් මිලිමීටර 10යි මේ පරතරෙත් මිලිමීටර 10යි මේ පරතරෙත් මිලිමීටර 10යි මේ පරතරෙත් මිලිමීටර 10යි මේ පරතරෙත් මිලිමීටර 10යි එතකොට හරිය ලස්සන රූපේ නෝ ඔය ගහපු කතරේ ධන ලකුණේ අවශ්‍යතාවය ඒක හරිද ඒ නිසා A කියලා දැම්මොත් A සමානයි 10යි මිලිමීටර් ආ ඉරි මකන්න එපාද කියලා මේ ඉරි මැකුවත් කමක් නැහැ ඒකට සමාවත් දෙන්න පුළුවන් මේ ඉරි මැකුවත් කිසි ප්‍රශ්නයක් නැහැ තිබුණත් ප්‍රශ්නයක් නැහැ හොඳයි තිබුණත් එකයි නැතත් එකයි මොකද දැන් සමාන පරතර වලින් ඇවිල්ලානේ ඊට පස්සේ මොකෝ දැන් කරා දැන් ඍජු ප්‍රක්ෂේපණ පෙනුම ඇඳා එහෙනම් මම දැන් චුට්ටක් පැත්තකට වෙලා ඉන්නම්කො අපේ දරුවන්ට නිවැරදි මිම්මට අඳින්න ඕන 70යි කියන්නේ මිලිමීටර 70යි 50යි කියන්නේ මිලිමීටර 50යි මැනලා තිතට අඳින්න ඕන දැන් ඊළඟට මෙන්න මෙහෙමයි කරන්නේ දැන් මම පියවර ටික පෙන්වන්න නැතුවම යන්න හිතුවා ඔයගොල්ලෝ මේ වෘතයේ සමාන කොටස් 12කට බෙදන්න කොහොමද වෘතයක් සමාන කොටස් 12කට බෙදන්නේ හරි ලේසි මම ඉතින් මේක මකන්න දැන් හොඳේ මිනුම් දාන්න එපා හරිය හොඳේ හරි මිම්මට ඇඳ මේති මේ වෘතය සමාන කොටස් 12කට බෙදන්නේ ඉස්සෙල්ලම ඕගොල්ලෝ මේ විශ්කම්බ දෙක ඇඳ ගන්න හරි ඊට පස්සේ කවකටට මෙන්න මේ අරේ අරගෙන සිම්පල් ආර් වලින් පෙන්නන අරේ අරගෙන කවකටට මෙතන තුඩ තියලා මෙහෙම ചാපියක් ගන්න හරි ආයි කවකටේ තුඩ මෙතන තියලා මේ මෙතන ചാපියක් ගන්න තේරුණානේ කතාව සිම්පල් ආර් කියන අරේ අරගෙන මෙතන තියලා ചാපේයි ආයි මෙතන තියලා ചാපේයි ආයි මෙතන තියලා ചാපේයි ආයි ඒ වගේ දිගටම කරගෙන යන්න ආයි මෙතන තියලා මේ පැතර ചാපේයි මෙතන තියලා මේ පැතර ചാපේයි ආයි මෙතන තියලා මෙහාට ചാපේයි මෙතන තියලා මෙහාට ചാපේයි චරන් නේ දැන් යා කරන්න යා කරනකොට ඔහොම යා කරා දැන් මම අඳින රූපේ නම් මොකක් වෙයිද නැහැ මගේ වෘතේ නිකන් මොකක්ද එක වගේ නමුත් ඉතින් ඔබ හරියට මේ වැඩේ කරාවි අර පේන්නේ දැන් 12කට බෙදෙනවා හරිද දැන් 12කට බෙදෙනවා මේකේ පියවරවල තියෙනවා වහනහන් ඉන්නේ මේකේ පියවරවල තියෙනවා ඒක 12ට බෙදාගත්තට පස්සේ ඒ කෙලින් තියෙන ඉදිරි පෙනුමේ ඒ කෙලින් තියෙන ඉදිරි පෙනුමට මෙන්න මෙහෙම රේඛා ගහන්න කියලා මෙතනින් ඔහොම මේකෙන් උඩට මේකෙන් උඩට මේකෙන් උඩට මේකෙන් උඩට ඔන්න ඔහොම ගහලා මෙහෙම මේවත් යා කරන්න කියලා කියනවා ඕන්නෑ ළමයි ඒක කරන්න හොඳේ මේ කළු පෑනෙන් අඳින කිසිවක් පොතේ තිබුණත් කරන්න එපා. ඔබ මේක 12කට බෙදාගත්තම ඇති. පොතේ තිබුණත් කරන්න එපා. හරිද? මොකද ඒක තේරුමක් නැහැ. ඒ නිසා ඕගොල්ලෝ අර සැලැස්ම දැන් 12කට බෙදන්න. දැන් ඔයගොල්ලෝ ඔන්න දැන් බලන් ඉන්න හොඳේ. මේම රේඛාවක් අඳිනවා. කෙලින්. ඇඳලා. ඇඳලා මෙන්න මේ දැන් මේක ඕන කෑල්ලක් සමානයි නේ පුතේ මේ x කියන ඕනෑ මේක තියෙන ඕනම කෑල්ලක් සමානයි අන්න ඒ දුර කවකටට ගන්න අරගෙන මේකේ එයින් 12ක් ලකුණු කරන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි අන්න පුතේ පරිධියට සමාන දුරක් ආවා තේරුණා ඊට පස්සේ
ඊට අහන් ඉන්නවද මුකුත් මඳින්න එපා අහන් ඉන්න ඊට පස්සේ කෙලින්ම අංශ 90ට උඩට රේඛාවක් ඇඳා මෙතනිනුත් අංශ 90ට ඇඳා ඇඳලා ඒකේ 70ක් ලකුණු කරන්න ඕන ලකුණු කරලා මෙහෙම යා කරන්න ඕන මට ඉඳ නැහැ ඒකයි මෙහෙම උනේ හොඳේ ඔගොල්ලෝ වැඩි හරියට කරන්න එතකොට මම හැමදාම කියන ওই දරුවන්ට අංශ 90ට රේඛා දින මේ උපකරණේ භාවිතා කරන්න ඕන විහිද චතුරස්‍රය නිකන් ගහන්න එපා ඒ ෆෝකෝලේ හරිද එතකොට මෙහෙම තමයි කියලා ගහන්නේ මේ රේඛා හරි මේ පැත්තෙත් එහෙමයි මෙහෙම හරවල ගන්න ඕන මේක මේකෙන් තමයි හැමතිස්සෙම අංශ 90 අඳින්නේ විහිද චතුරස්‍රය ඕනමයි හරිද නැතුව ගහන්න එපා එතකොට ඇද වෙනවා මේක දැන් ඒ වැඩේ හරිනේ ඊට පස්සේ පුතේ මේකේ මම මේ ටික ඔක්කොම මකලා මම මේ මගේ රූපේ මැදට ගන්නම් දැන් ඔන්න රේඛාවක් ඇඳා අර වෘතයක කෑල්ලක් අරගෙන ඒ වගේම 12ක් ලකුණු කරා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි ඊට පස්සේ විහිද චතුරස්‍රයේ භාවිතයෙන් අංශ 90 රේඛා දෙක ඇඳා ඒකේ 70ක් ලකුණු කරලා යා කරා දැන් ඔය කියන ත්‍රිකෝණාසය ලැබුණා දැන් මොකද්ද කරන්නේ දැන් මේකේ හරි හරි මැදම නොඋනත් කමක් නැහැ පුතේ මේ වගේ හරි මැද අඳුන ගන්න අඳුනගෙන දැන් හරි මැදට අඳින්න ඕන රේඛාව දිගිරයි චූටිරයි දිගිරයි චූටිරයි දිගිරයි චූටිරයි දිගිරයි චූටිරයි දිගිරයි චූටිරන් එහෙම ගහගෙන යනවා හරි ඊට පස්සේ එහෙම ඉරක් නොගැවුවා කමක් නැහැ හොඳේ මම නිකන් මං ඉරක් කැන්දේ හින්දා මං කිව්වේ ඉරක් ඕනෙත් නැහැ හරි මැද අඳුරගත්තම ඇති ඒකේ මේ ප්‍රධාන ධාරයේ සිට 25 මෙහාට අරගෙන ලකුණු කරන්න 25ක් මිලිමීටර් 25 දැන් දන්නව ළමයි මොකටද මේ ලෑස්ති වෙන්නේ කියලා දැන් මිලිමීටර් මේ 50යිනේ මේක විශ්කම්බේ දැන් මිලිමීටර් 25ක් ලකුණු කරලා කව කට්ටේ තුඩ මෙතන තියලා කැව්ව රව් රයිට් ඊට පස්සේ ආයි මෙතන ඉඳගෙනත් 25ක් ලකුණු කරා ඊට පස්සේ කව කට්ටේ තුඩ මෙතන තියලා පැන්සල මෙතෙන්ට අරගෙන ගැව්ව එතනත් රව් පියන් දෙකක් ආවා වැඩේ පොඩ දැන් කරා සිලින්ඩරේ විකසන චිත්‍රය ආවා එච්චරයි හරි මේ මොනවද මේ පෙරහැරේ මල් බයිසිකල් විතරයි හරි තාම නැටුම් ටික ආවේ නැහැ ඊටිවල නැටුම් තියෙන පස්සේ තාම බල මල් බයිසිකල් දැකලා මේ පෙරහැර බැලුවයි කියලා හිතාගෙන උඩ පණින්න සමහරව දැන් මම ඔබට කිව්වා මේ පරිදිය හොයන තවත් නිර්මාණයක් තියේ කියලා මම මේ පන්තිය පටන් ගන්නදී හරි ලස්සනට පාඩමකට පිවිසුණා නේද මම මේ සිලින්ඩරය ඇඳලා ඔය ළමයිගෙන් ඇහුවා ඍජු කෝණාසයේ දිග කීයක් වෙන්න ඕනද කියලා. ඔය හැම එකම කිව්ව පරිධියට සමාන වෙන්න ඕන කියලා. එතකොට මම ඇහුවා ඒක හොයන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ කිව්ව සූත්‍රකින් කියලා. ඊට පස්සේ මම කිව්ව සූත්‍ර වලින් හොයන්න එපා. නිර්මාණයකින් හොයන්න ඕන. නිර්මාණ දෙකක් තියෙනවා. දැන් දෙකෙන් එකක් ඉවරයි. එහෙනම් පරිධියට සමාන දිගක් ගන්න පුළුවන් ප්‍රථම නිර්මාණය අවසන්. මොකද්ද නිර්මාණය? නිර්මාණය තමයි ඉස්සෙල්ලාම මේ උඩ තියෙන වෘතිය අපි ඇඳ ගන්න ඕන. උඩ තියෙන වෘතිය ඇඳ ගන්න ඕන. ඇඳලා ඒ සමාන කොටස් 12කට බෙදන්න ඕන. හරි? බෙදලා එයින් මේ මේ වෘතේ ඊටත් වඩා බෙදා ගන්න පුළුවන් වෙන තරමට මේක නිවැරදි වෙනවා. තව බෙදන්න පුළුවන් නම් තව හොඳයි. මොකද ඔබ දන්නෝ මේ වක්‍ර දුරක් රේඛාවක දුරකට සමාන වෙන්නේ නැහැ. චූටි වෙනසක් වෙනවා. ඒ නිසා මේ නිර්මාණයේ තුල දෝෂ තියෙනවා. නමුත් අපි මේ වෘතේ තව තවත් කොටස් ගන්න වැඩි කරගත්තොත් බෙදන මේක හරියටම කරන්න පුළුවන්. නමුත් ඒ ලෙවල් මට්ටමට මේක ඇති. ඒ නිසා 12කට බෙදලා එක කෑල්ලක් අරගෙන එවැනි කෑලි 12ක් ඇඳහම දිගට සමාන වෙනවා. ඉතින් ඒක තමයි එක නිර්මාණය. මේ තියෙන්නේ මේ පරිධියට සමාන දිග හොයපු එක නිර්මාණයක්. එක කෑල්ලක් අරගෙන 12ක් ලකුණු කරලා. හරිද? දැන් කොළ ඉවර වෙලා නම් තව කොළයක් ගන්න වෙනවා. හරි? ඒ කොළ හතරේ හිමුනොත් මදි වෙන්නත් පුළුවන්. මදි වුණොත් ඉතින් ආය අඳින්න බැරිය සම්මත රාමුවා. දැන් දෙවෙනි නිර්මාණයට යනවා. මොකක් කරන්නද? මෙන්න මේ දිග සොයන දෙවෙනි නිර්මාණයට යන්න හදන්නේ. පළවෙනි නිර්මාණය අවසන් මම දන්නෝ හැම ළමයකම හිතේ තියෙනවා ඕක එච්චරම හරි නෑ සර් මේ වක්‍ර දුර කොහේද රේඛාවට සමාන වෙන්නේ පොඩි හරි අඩුපාඩුවක් තියෙවි නේ සර් කියලා තියෙවි ඒ නිසා තමයි මම දෙවෙනි ක්‍රමයක් ඔබට හඳුන්වලා දෙන්නේ හරිද ඒක මම ඔබට පියවර ටික පෙන්නනවා ඔබ මේ පියවර බලාගෙන ඒක කරන්න ඕන කරාට පස්සේ තේරු නැති තැනක් කියලා දෙනවා මිසක් මම ආයෙ ඒකට උදව් කරන්නේ නෑ මේ තියෙන්නේ ඒක තමයි මේ මීට අමතරව කියලා තියෙන කොටස බලන්න මෙන්න මේ පැත්තේ ඔබේ දකුණු අත පැත්තේ තියෙන කෑල්ල බලන්න මීට අමතරව සිලින්ඩරේ විකසණය ඇඳීම සඳහා පහත ක්‍රමයේද භාවිතා කළ හැකිය අන්න ඒක තමයි දැන් ඔබට කරන්න තියෙන්නේ ඔයි ටික විතරක් කරාම ඇති පුතේ සමහර ඉවර වෙන්නේ නැති සමහරුන්ට ප්‍රශ්න ඇති වෙන්නේ නැති ඒක සාධාරණයි මම ඉතින් එකසරයක් කියලා දෙන්නම් හරි
මට හිතෙනවා ඒක අර හැමෝටම තේරෙන්න කියලා දෙන්න. වැඩේ නොකරපිය විසවෙන විදියට නෙමෙයි. හැබැයි එකපාරයි හොඳේ තේරුණා හෝ නැතා එක සැරේයි. ඒක වෙන ආයි කතන්දර කියන්න එපා. ඒ නිසා එකපාරෙන් අහන් ඉන්න. මේක කියනවා සැලැස්මේ විෂ්කම්බේ නඩක්ගෙන වෘතයක් අඳින. මේ විෂ්කම්බය 50 නම් අඩක් 25යි මිලිමීටර් 25ක වෘතයක් ඇඳා. ඊට පස්සේ AB රේඛාවක් අඳින්නලු. මේ ඉංග්‍රීසි අකුරු මට දාන්න සිද්ධ වෙලා තියෙන්නේ මම පියවර කියපු නිසානේ නැත්තම් මේ ඉංග්‍රීසි අකුරු දාන්න ඕනේ නැහැ. ඊනඟට කියනෝ A ලක්ෂයට ස්පර්ශකයක් අඳින්න. ස්පර්ශක අඳින්නත් ඩ්‍රෝවින් වල ක්‍රමසහවිදි තියෙනවා. හැබැයි ඒ වුණාට ඕගොල්ලන්ට ස්පර්ශක උගන්වන්න සිලබස් එකේ කොහෙවත් නැහැ. ඒ නිසා දැන් ස්පර්ශකයක් අඳිමු. අඳින්න පුළුවන් සරලම ක්‍රමයට ඒ තමයි විහි චතුරස්‍රයේ මේක ගෑවෙන්න තියාගෙන ඕකෙන් අඳ ඇඳිමු ඉති වෙන කරන්න දෙයක් නැහැ උන් ස්පර්ශකේ. හරි. මේක කොහොම දිගට ගැහුවා. ඊළඟට කියනවා නැත්තම් ස්පර්ශක අඳින්නත් ඩ්‍රෝවින් වල තියෙන ක්‍රම. එළව සිලබස් එකේ ස්පර්ශක නැහැ. ඉතින් මොකටද එහෙනම් ඒ ක්‍රම ගැන කියන්නේ? හරි. ඊට පස්සේ කියනවා ඒ මත විෂ්කම්බයෙන් තුන් ගුණයක ටිකක් ලකුණු කරන්න කියලා. ඒ කියන්නේ මේ AB කියන දුර කවකටට අරන් ඒ වගේ තුනක් මේකේ ලකුණු කරන්නලු. 1යි 2යි. එතකොට තව පොඩ්ඩක් එහාට යන්න වෙනවා මට. 3යි. තුන් ගුණයක් ලකුණු කරන්නලු. ඊළඟට කියනෝ එතන C කියලා නම් කරන්නලු. ආවන්න C කියලා නම් කරා. එහෙනම් එතෙන්ට එන කන්ටක් ගාලා කවුරු හරි හිර වෙච්ච එක කියනෝ නම් ඇඳ ගන්න එතෙන්ට එනක. වෘතයක් ඇඳා O කියන කේන්ද්‍රය හරහා යන විදියට AB ඇඳා. AB වගේ තුන් ගුණයක් ස්පර්ශකයක් ඇඳලා ලකුණු කරා. දැන් කවුරු හරි ඩ්‍රෝවින් දන්න වැඩි හිටියෙක් මේක බලන් ඉන්නව නම් අනිවාර්යෙන් එයා කියනවා ඔය සර් ස්පර්ශකයක් ඇඳ විදිය වැරදි කියලා. ඔව් ස්පර්ශක මෙහෙම අඳින්නේ නැහැ. ස්පර්ශක පාඩම අපිට නැති නිසායි මෙහෙම අඳින්නේ. හොඳේ. ඒක ප්‍රමාණවත්. අපි සීමාව තුල අපි හරි. වෙලා වැටි. මොකද මේ එක කරන්න අවස්ථාව දීලා නේ තිබ්බේ. ඊළඟට මොකද කියන්නේ? ඊළඟට කියනවා O සිට දක්ෂිණාවර්තව අංශක 30ක කෝණයක් ලකුණු කරන්න. මෙතන ඉඳන් අංශක 30ක කෝණයක් අඳින්නලු. ඒ අංශක 30ත් පුතේ ඔය ළමයි කෝණමානෙන් මැනලා ඇඳත් ඇති. හැබැයි අංශක 30 නිර්මාණය කරන්නත් පුළුවන්. මේ වෙලාවේ කෝණමානෙන් මැනලා අඳින්න අංශක 30. ඊට පස්සේ එය පරිධිය ඡේදනයේ වන ස්ථානීය ඊ ලෙස නම් කරන්න. මෙතන ඊ කියලා දාන්නලු. ඊ. ඊ ලෙස නම් කරන්න. ඊ සිට ඒ සිට සමාන්තර රේඛාව. AB රේඛාව ඡේදනයේ වන තේ කඳින්න. AB රේඛාව S මට්ටමින් නෙමෙයි මෙහෙම කරන්න. ඒක හොඳ ප්‍රශ්නයක් අහන්නේ. මේ AB රේඛාව අඳින්නත් මේක භාවිතා කරා. මෙහෙම අංශ 90 හැදෙන විදිහට වැඩේ කරන්න. ඒක හොඳ ප්‍රශ්නයක් ඒක අපි ඒකෝල්ලෙක් අහන්නේ. එතකොට අපිට පුළුවන් නේද මේකත් ඇඳලා මේකත් ඇඳගා ස්පර්ශකෙත් පටන් අරගෙන මේකත් ඇඳ ගන්න පුළුවන් දෙක එකට අඳින්. ඊට පස්සේ මේක දික් කරගන්න වෙනම මෙතන මේක තියලා ගහුවා නම් හරියට හරි මේ විහිළු චතුරස්‍රය කියන්නේ හරියට ඉලෙක්ට්‍රිකල් වල ඕම්ගේ නියමයේ වගේ. ඒ මොකද ඒ කිව්වේ? ඒ තමයි ළමයි ඉලෙක්ට්‍රිකල් වල ඕම්ගේ නියමයේ නැති තැනක් නැහැ. හැම තැනටම ඕන වෙනවා. හරි? කොයි හරි මොකක් හරි තිබුණොත් ඒක පළවෙනි ඕම්ගේ නියමයේ තියෙනවා. ඒ වගේ තමයි මේක. ඩ්‍රෝවින් එකේ කො හැම තැනටම මේක ඕන වෙනවා මේ මෙයා. මෙයාගෙන් එන ගේමක් ගහන්න පුළුවන්. දැන් ඔබ ඇහුව ප්‍රශ්නයක් මන් දුන්න කපටි පිළිතුරක්. අන්න ඒක තමයි වෙන්නේ. ඩ්‍රෝයින් වලට කපටි වෙන්න ඕන. හරි? ඔබ ඇහුව AB අඳින්නේ කොහොමද කියලා. මං කිව්වා ගහක් තියපල්ලා මේක AB තැඳලා ස්පර්ශකෙත් තැඳ ගන්න කියලා. කට උත්තර නෑ නේ ආයි. ඊට පස්සෙත් ඉතින් මේ අයගේ පිටම තමයි. ඒ කිව්වේ. ඒ කියන්නේ පුතේ මේ රේඛාවට සමාන්තරව මෙතනින් රේඛාවක් ගහන්න ඕන. තව විදිහකින් කියනවා නම් මෙන්න මෙහෙම රේඛාවක් අඳින්න ඕන. ඔය ඇඳේ ඒ අඳින රේඛාව මෙයාට සමාන්තර වෙන්න ඕන. කොහොම ඒ කරන්නේ? ඒකට විහිිත චතුරස්‍රය විතරක් නෙමෙයි අඩි රූලත් ඕන වෙනවා. හරිද? ඒක කරන්නේ මෙහෙමයි. විහිිත චතුරස්‍රය තිබ්බා. තියලා පැත්තකට අඩි රූල තියාගත්තා. හරිද? විහිිත චතුරස්‍රය තියලා පැත්තකට අඩි රූල තියාගත්තා. දැන් අඩි රූල තද කරගෙන විහිිත චතුරස්‍රය තද කරගෙන ඉන්න එපා. එතකොට අඳින්න වෙන්නේ නැහැ. අඩි රූල තද කරගෙන විහිිත චතුරස්‍රය තල්ලු කරගෙන යන්න මෙතෙන්ට. ආ. හරි? ආයි කියන්නම්. විහිල් චතුරස්‍රයේ මේ රේඛාවට මේ AC රේඛාවට සමපාත වෙන විදිහට මේ ධාරය තියාගත්තා. මොකද ඒකට සමාන්තරවනේ උඩ ඇඳෙන්න ඕන. ඊට පස්සේ අඩි රූල මේ සයිඩ් එකට තියලා අඩි රූල මත තමයි මේ ඇලිස්සගෙන යන්නේ. යන පොඩ්ඩක් හැරුණා. අඩි රූල තද කරනල්ලගෙන තල්ලු කරගෙන යන්න. ආන්න හරි. දැන් අඩි රූල පැත්තකින් තියන්න. සමහර අය මේව බදාගෙන අඳින්න බැරි යෝගී ඊට පස්සේ කෑ ගහනවා. ඊට පස්සේ තලා පෑන පොදි විජේ
ඊට පස්සේ තමයි මේ රේඛාව අඳින්න ඕන. දැන් නම් ආයේ හෙන ගැහුවාගේ සමාන්තරයි හොඳේ කිසි කතාවක් නැහැ. එහෙමනේ ලෝවි නඳින්නේ. හා එහෙනම් ඒකත් කරන්න දෙ. දැන් දැන් ඊට පස්සේ කියනෝ මෙතෙන්ට F කියලා දාගෙන දැන් මම ඉංග්‍රීසි අකුරු ටික මගලා C අකුරයි F අකුරයි විතරක් තියාගන්නවා. C අකුරයි F අකුරයි විතරක්. මොකද මට ඊට පස්සේ මේක උපදෙස් දීලා තියෙනවා. CF යා කරන්න කියලා. තියුවා. හරි. තියලා ඕන CF යා කරනවා. Right. CF යා කරා. දැන් මොකද යාර CF යා කරගත්තා. CF තමයි අපේ දිග. ඒ නිසා ඊළඟට CF මැනලා අන්න අපිට පුළුවන් අඳින්න. ඒ තමයි CF. ඒකේ තමයි අර 70 ලකුණු කරලා සිලින්ඩරේ ඇඳලා ඔය සෙල්ලම දාන්න. හරිද? එතන තමයි තියෙන්නේ. දැන් තේරුණා නේද ළමයිට? ඒ නිසා CF නිර්මාණය කරගන්න තැනට ඇවිල්ලා නතර වෙමු අපි. මොකද ඉතින් එහාට අපි දන්නවා. මේ දුර නම් හරියටම හරි කේස් ගහටම හරියන. හරි? අර්ථන පොඩි අවුලක් තියෙනවා. මේක හරියටම හරි. අනිත් ක්‍රමයේ ලේසි. අනිත් ක්‍රමයේ ලේසි වුණාට ඒ ක්‍රමයේ නිවැරදිභාවයේ පොඩි දැන් ගැටලුවක් තියෙනවා. මේ ක්‍රමයේ හරියටම හරි. දැන් මම විශ්වාසෙන් කියනෝ පාඩමත් එක්ක සතුටින් බොහොම ආසාවෙන් අහන් හිටපු දරුවෝ ගොඩ ගිහිල්ලා තියෙනවා. නේ? අනිත් ක්‍රමයෙන් දත් වැරදි නෑ පුතේ. ඒ ලෙවල් වලදී ලකුණු දෙන්න වෙනවා. හරිද? නමුත් වරහන් ඇතුළේ හැරි දාලා තිබුණොත් නිවැරදිභාවයට ලකුණු ලබා දෙනු ලැබේ කියලා අපි හිතමු විභාගේ එනවා. ඇවිල්ලා වරහන් ඇතුළේ දාලා තියෙනවා මෙහි නිවැරදිභාවය වෙනුවෙන් ලකුණු ලබා දීමේදී යම් ප්‍රමුඛතාවයක් දෙනවා කියලා කිව්වොත් මේ ක්‍රමයට තමයි යන්න වෙන්නේ. මේකෙන් අඩක් අරගෙන වෘතයක් ඇඳා. ඊට පස්සේ මෙහෙම රේඛාවකුයි විහිද චතුරස්‍රයේ භාවිතයෙන් ඇඳගත්තා. හැබැයි එතකොට කේන්ද්‍රය හරහා යන්න ඕන. ඊළඟට මෙන්න මේ විෂ්කම්භය අරගෙන එමෙන් තුන් ගුණයක් මේ රේඛාව මත ලකුණු කරා. ඊට පස්සේ මෙතන ඉඳන් අංශක 30ක් මේ පැත්තට ගහලා ඒක නිකං නිර්මාණයේ පියවරක් ඒක. වෙන මගුලක් නෙමෙයි. අංශක 30ක් ගහලා ඊට පස්සේ මේක මෙහෙම මේ දෙක සමා මේ අයිතුයි සමාන්තර රේඛාව වෙන විදිහට තමයි ඒක ඇඳගත්තේ. ඊට පස්සේ මේ දෙක ඉලවර යා කරා. හරි? මේක C කියලා දාමු. නෑ මේක F උනේ නේ. මේක F මේක C. අන්න CF කියන්නේ අපිට ඕන දිග. ඔන්න ආයිසරයක් කිව්වා. අලුත් කොලයකට ගිහිල්ලා මාතෘකාවක් ලියන්න. සම්මත රාමුව ඇඳගත් අලුත් කොලයක උඩින් මාතෘකාව ලියන්න. ආනත තලයකින් ඡේදනය වී ඇති ආනත තලයකින් ඡේදනය වී ඇති සිලින්ඩරයක විකසනය ආනත තලයකින් ඡේදනය වී ඇති සිලින්ඩරයක විකසනය හරිද දැන් මම ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් අපේ දරුවන්ට කරනවා මෙන්න මෙහෙම එකක් තමයි පුතේ අඳින්න හදාගන්න ඔන්න අඳින්න හදන එක. අරක තමයි අඳින්න හදන. ආනත තලයකින් ඡේදනය වී ඇති සිලින්ඩරයක විකසන ඇඳීම. දැන් මම මේ දරුවන්ට කිව්වොත් මේක මෙහෙම මැදින් පාලලා දිග ඇරියොත් මොන වගේ චිත්‍රයක් දෙන්නේ කියලා ඔබට මට මෙන්න මෙහෙමයි කියලා පෙන්වන්න බැරි වුණාට ඔබට චිත්‍රය මවා ගන්න පුළුවන්නේ. මේක මැදින් පාලලා දිග ඇරියොත් මේ ඍජු කෝණාශ්‍රයක් නෙමෙයිනේ. හරිනේ? දැන් මෙහෙම රූපයක් එන්නේ. ඔන්න ඔය වගේ එකක් එන්නේ. එහෙම නේද? ඒක තමයි දැන් අඳින්න හදා. අපි අර මිනුම්ම ගමු. 70යි 50යිම ගමු. ඕකම අරගෙන ඔයගොල්ලෝ දැනට කරන්න මේකේ දැනට ඔබට පුළුවන් දේ මේ පවරන්නේ අර මතකයිනේ පළවෙනි ක්‍රමේදී අපි කරා සැලැස්ම සමාන කොටස් 12කට බෙදුවා අන්න ඒ ටික කරන්නකෝ දැන් ඒ කියන්නේ ඔය ළමයි දැන් කරන්න ඕන ඉදිරි පෙනුමක් ඇඳලා එතකොට 70යි ඍජු මේක අඳින්න බය නැතුව මේක අඳින්න හොදේ ඍජු කෝණ ආශ්‍රයම අඳින්න
පනහටයි හැත්තෑමටයි ඇඳෙන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකත් අඳින්නකෝ. පැතිපෙනුම ඕනේ නැහැ. ওই දෙක අඳින්නකෝ හරි මිම්මටම දැන්. හරි මිම්මටම ওই දෙක ඇඳලා මේක සමාන කොටස් 12කට බෙදන්න. මේ ටික දාන්න ඕනේ පුතේ ඔයලා. සමාන කොටස් 12කට බෙදන්න. ඒව දාන්න කලින් කරා. ඒ නිසා දැන් මේ උරුතල් වෙන්නේ නැතුව සිංහලෙ කරා. ඊට පස්සේ ළමයි ඔයගොල්ලෝ මෙන්න මේ රේඛා උඩට ඇඳිලා පටන් ගන්න ඕන. හරි? විහි චතුරස්‍රයේ උදව් ගන්න. අපෝචි මං ඇදපු රූපේ අඩුපාඩු පේන වෙන්න. ඒ මොකද්ද වෙලා? මං ඇඳපු රූපේ එච්චර අවුලිය. හැම රේඛාවෙම ඉඳන් කෙලිම තියෙන්න ඕන හොදේ උඩට ඔහම රේඛා ඇඳලා ඊට පස්සේ මේ රූපේ මතත් එම රේඛා ටිකම අඳින්න ඕන ඉවර වෙච්ච අය ඉවර නැති අය ඔය වැඩේ ඉවරම කරා මහ දෙයක් කිව්වේ නැහැ නේ පුතේ මේ අපේ මේ 12ට බෙදිච්ච කෑලි 6ක් ඉඳන් උඩට ඇඳ ඉතින් පස්සේ රූපේ අර මං කඩේරිය ඇඳේ අතරමැද අවස්ථාවනේ කියන්නේ රූපසරහන ඇතුලේ මං සිහින කණ්ඩ රේඛා ඇඳා නේතන් කඩේරිය ඇඳේ මහයි සර් මෙතන තියෙන්නේ කපපු එකක් නේ මේ මොකක්ද ඇඳෙන්නේ කියලා පොඩක් ඉන්න ඒකට උත්තර තා පොඩකින් දෙන්න ඊට පස්සේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ කොලේ පල්ලේ හා ඉඩ තියෙනං එහෙමයි නැත්නම් ඉතින් වෙන කොලේක තමයි රේඛාවක් ඇඳලා සමාන කොටස් 12 ලකුණු කරලා ආයි අර කලින් විදියටම වැඩේ කරා කයි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි අකුණු කරලා 70ට කොටුව ඇඳ ගන්න. තව අලුත් අර කොලේ ඉවර නම් පුතේ අලුත් කොලේකට යන්න වෙනවා. හොඳද? ඒ කොලේ ඉවර පල්ලෙහා ඉඩ තියනන් ඒක ගන්න. මේ කොටුව අඳින්න විතරයි ඕන. 70ක් උසර කොටුවක් ඇඳ ගන්න ඔබට මේ රූප සරහන ඇඳ කොලේ පල්ලෙහා ඉඩ තියනන් ඒක ගන්න. ඉඩ නැත්තම් අලුත් කොලේකට යන්න. ඊට පස්සේ මේ රේඛාත් අඳින්න හොඳේ? මේ රේඛාත් අඳින්න. මේ හැම දෙයකටම විහිද චතුරස්‍රයේ උදව් ගන්න මං කිව්වනේ. විහිද චතුරස්‍රය නැත්තම් රෝවිනුත් නැහැ. ඒ තරම්ම යයි මාර සපෝට් එකක් දෙන්නේ අපිට. මම දැන් ඒක තියාගෙන මේක නටන්නේ. ඔබ ඒක ගන්න අනිවාර්යයෙන්ම. මේක රේඛාවක්වත් අඩිරුලෙන් ගන්න යන්න එපා. හැම රේඛාවටම විහිද චතුරස්‍රය භාවිතා කරා. තාමත් පන්තිය පටන් අරගෙන සිලින්ඩරේට කරපු පළවෙනි නිර්මාණයමයි බෝඩ් එකේ තියෙන්නේ. ඉසිගෙන කොට අලුත් නිර්මාණයක් හිටිට ඒක දකින්න අයිතියක් නැහැ. මේ ඔක්කොම කරපුවා තියෙන්නේ. හරි වෙනසකට තිබුණ මෙන්න මේ මැද රේඛා ටික ඇඳ විතරයි. ඒ කියන්නේ තාමත් අපි මේ කතාව දැක්කේ නැහැ. තාමත් පරණ එකේමයි. දැන් තමයි වැඩි. දැන් ඕගොල්ලෝ මේ කෝණය පුතේ මම දීලා තියෙන්නේ මගේ ඩ්‍රෝවින් එකේ අංශක 45යි කියලා. හොඳේ පොතේ තියෙනවා ඒක. ඒ නිසා දැන් මෙන්න මෙතන ඉඳලා කෝණමානෙන් මැනලා
අංශක 45ක රේඛාවක් ගහ ගන්න ඕන. හරි? අංශක 45ක රේඛාවක් ගහ ගන්න ඕනේ. මේක ඕනේ. මම දීලා නැතත් මේක 45ට අපි ගමු. 45ට ගන්න ඕනේ. මොකක් හරි මීමක් තියෙන්නේ පැය පුතේ මේක කපනවයි කියන තැනගෙන අපිට නැත්තම් අපිට අයිඩියා එකක් නැහැ නේ. මේක කොච්චර අනත කරනවද කියලා. ඒ නිසා මම තමයි දැන් ගාන දෙන කෙනා මම ওই ළමයිට කියනවා 45කට ගන්න කියලා කෝණේ. එතන 45කට ගත්තම මෙතන දිග කීයක්ද කියලා ඕගොල්ලන්ට මගෙන් අහන්න අයිතියක් නැහැ. ඒ දිග ඉබේ සකස් වෙනවනේ. 45 රේඛාව ඇඳිනකොට 45 රේඛාව ඇඳිනකොට මේ x කියන දිග ඔටෝම එනවා. මං 45 දුන්නේ නැත්තම් එහෙනම් x දිග මම දෙන්න ඕන. එතකොට ඔබට පුළුවන් යා කරන්න. ඒ මොකක් හරි දත්තයක් මම දෙන්න ඕන. දැන් තමයි අපි අපේ මේ වැඩේට යන්නේ. ඉතින් පස්සේ කරන දේ අහගන්න. ඉතින් පස්සේ කරන්නේ මේ උස තියෙනනේ මේ උස. ඒ උස මේකේ ලකුණු කරනවා. මේ මැද රේඛාව වෙන්නේ මේකේ. හරි? ඒ ලකුණු කරන්න දෙයක් නැහැ. ඒක තමයි ඒ උස. මම නිකන් දානෝ AB කියලා. හොඳේ? AB තමයි මේ. ඒක ඉතින් ඔයාලට පිළිගන්න වෙනවනේ. දැන් බලන්න ඒක හරි මැදනේ මේ පැත්තට කැලි 6ක් තියෙනවා. මේ 1 2 3 4 5 6. ඉතින් එහා පැත්තේ කැලි 6යි. 1 2 3 4 5 6. 1 2 3 4 5 6 7 වෙනි රේඛාවේ තමයි මේ ඉර ඇඳලා තියෙන්නේ. හරි? ඊට පස්සේ කවකටට ගන්න C D දුර. C D දුර කියන්නේ මෙන්න මේ කතර මේ තියෙන. කවකටට ගන්නෝ C D දුර. මේක හොඳට අහගෙන ඉන්න. C D දුර අරගෙන C D මෙන්න මෙතන ලකුණු කරනවා. මේ පැත්තෙත් ලකුණු කරනවා. දෙපැත්තෙම ලකුණු කරනවා. ඔය තියෙන C D දුර. ඊළඟට මේක E මේක F EF ආන EF දුර ගන්න කවකටට. අරගෙන මෙතනයි මෙතනයි තියලා ලකුණු කරනවා. දැන් මම ඔබෙන් අහන කතාව තේරෙනවාද මින් ඉදිරියට කරගෙන යන්න? මින් ඉදිරියට කරගෙන යන්න කතාව තේරෙනවාද? ඔව් සර්. එහෙනම් කරගෙන යන්න. හරි? ඊට පස්සේ මේ දුර. ඊට පස්සේ මේ දුර. ඊට පස්සේ මේ දුර. ඊට පස්සේ මේ දුර. එතකොට ඔය වැඩේ ඉවර වෙලා තියෙන්නේ. සර් ඉලක්කම් ලකුණු කරගත්තට කමක් නැහනේ. ඕන එකක් කරගන්න මට කමක් නැහැ. හරි? ඔගොල්ලෝ ඉලක්කම් හරි ඕන එකක් දාගන්න කිසි අවුලක් නැහැ. මට ඕනේ මේක ලකුණු වෙන්න විතරයි. ඊට පස්සේ මේකේ ලකුණු කරනවා. ඊට පස්සේ මේ දෙකේ ලකුණු කරනවා. ඊට පස්සේ මේ දෙකේ ලකුණු කරනවා. ඊට පස්සේ මේකේ ලකුණු කරනවා. අන්න එතෙන්ට එනකන් ඕගොල්ලෝ ඉන්න. මට ඕනේ එච්චරයි. ඊළඟට සුමට වක්‍රයකින් යා කරා. මෙහෙම. උඩ ටික මකන්න එපා. එතනින් වැඩේ නවත්තන්න. හරි. පියනක් ඕන නම් ඉතින් අපිට පුළුවන් මේ මැද එකේ පියන හැද ගන්න මේ. පියන ඕන නම් දැන් ඕනේ නැහැ. පියනක් ඕන නම් යඳින්න පුළුවන් යටි. ඒක ඔයගොල්ලෝ දන්නවනේ පියන් අඳින හැටි. ඔයගොල්ලෝ දන්නේ නැති දේ විතරයි කරලා දුන්නේ. දැන් මේක මකන්න කලින් ඕන නම් තව එක සැරයක් කියලා දෙන්න. එහෙම් පිටින් සිලින්ඩරයකට කරන විදියටම මේ නිර්මාණියත් කරලා මේ නිර්මාණියත් කරා. ඊට පස්සේ තමයි අපිට දීපු දත්තය මත අපි මේ ආනත රේඛාව නිර්මාණය කරේ. මේකේ අංශක 45ට ගන්න කියලා මම ඔයගලන්ට කිව්වා. 45න් ඇඳලා. ඊළඟට අපි කරේ මොකද්ද? මේකේ හරිමැද මේ උස ලකුණු කරලා එතෙන් සිට දෙපැත්තට මේ දුර මේ දුර මේ දුර මේ දුර මේ දුර මේ දුර වශයෙන් ලකුණු කරා. ලකුණු කළා පස්සේ යා කරා. එච්චරයි. හරි? දැන් සිලින්ඩරයක විකසන ඇඳීම කියන එක ඇති වෙන්න කරා.